මීට සුළු මොහොතකට පෙර ජොන්ස්ටනුත් ඒ වගේම විජේදාස රජපක්ෂනැතැන් ඩියල්දාහසත් ඒවගේම තිරෙන ගමගේ කියන පාහර නඩුකාරයක්ත් නීතිය දෙවගෙන දරුණු විදියට දූෂණය කරා. සලුපි ඉරලා ඇ පාකදි දූෂණය කරපු මේ කාලකන්නි හැතිකරේ අවසානයේ වනාස කරේ මේ රටේ නීතිය පාලනය. සා මිනිස්සු ගැන පොඩ්ඩක් හරේ ඇතු වෙලා තිබු නං නීතිය ගැන විශ්වාසයක් ඒක තමයි අද අවසන් කරේ. ිතුරණී වර්තමාන නීතිය ආරක්ෂ කරන්නේ හරු තක්කඩි මදවි කොපාලි කියනක මේ මොහොතේ අපි අබ්දැකීමෙන් දන්නවා. හැබැයි නැවත නැවතවතාවක් ඒක දැන් ඔප්පු කරමින් ඉන්න. අදදවසේ තිලෙන ගමගේ විශේෂම ජොනිඒක්ක විශේෂ ඩීල් එෙක්කට ගියා අපි නිරන්තරේම පහුගේ කාලය පුරාම කිව්වා තිලෙන ගමගේ කියල කියන්නේ විජය දාස රාජ පක්සගේ ඇම්බැට්ටේක්, රාජපක්ෂ පවුලේ කොන්දේසි විරේදව රදි අපපුල්ලන කාලකන්යෙක් කියන කාරණේ. ලිහොමකට අහ්වෙලා රස්සාාව නැතුවෙලා ඉඳලා මේ තිලින ගමගේ කියන පාහරයට පහුගේ කාලය තුළ මේ වර්තමාන මිනිීමරු ආණ්ඩුව තමයි නැවත වතාවක් පත්වීම දන්නේ. මිටුවනනි ඉන් පස්සය විජේදස රාජ පක්සගේ එජන්් එක්කට තමයි තිලෙන ගමගේ දිගින් දිගටම වැඩකර. ඔබ තැන්වා ජනිය පහුගේ කාලය පුරාම රහස් පොලිස්සිය හොනවයි කියලා තමයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නැත්තන්ර පෙත්තක්පු කියමින් හිටිය පෙත්තපු නිරන්තරෙන්ම කිවේ ජනී හිටපු තැන දන්නේන්න නැ කියෙන කතාවක්. යි ජෝනිය අර්ලියිගහ මන්දරය තුළදී ඒ අර්ලියගහ මන්දරයකෙන ගුබ්බෑට එකතුවෙච්ච තමන්ගේ මැරයන්ට කසිප් පොවලා පොළ දීලා ඒ අහිංසක මිනිසුන්ට පාර් දෙන වැඩේ සම්පූර්යම සංවිධානය කරපු පාහරය බව මේටේ රහස් පොලිසය දැන ගන හිටියා. ඒ විතරක් නෙමයි ඔය අර්ලිගහ මන්දරය කරපු කුපාඩි වැඩේ සැසුම් කරේ නාම රාජ පක්සකක්ගෙදර. ඒව සාකච්ඡාවට මුලින්මගිය හතර දෙනගෙන් එක් කෙනනෙක් තමයි ජෝනිය මේකත් රහස් පොලිසේ දැනගෙන හිටිය. ඒකත් සහතුනකට පෙර ඉංග්‍රෙසි පුවක් පතක් හොම පැහැදිල්ව සාති්‍යන්ත තමන්ගේ වාර්ථාවක දීර්ගවාශයෙන් සැසුන් මේ සැලස් වනේ කොහොම දෙදිගෙනකැල්ි කරලත්තිබුණ. හොමත ජොනයාන් දිගෙන් දිගටම පොලිසි අත්තඩන් ගොඩ ගැනීම නවත්තල ඉඳලා නැතම් පහරහැරල ඉඳලා. ඊය පෙරේදත් තමයි මිනිස්සුන්ගේ ඇතුුණු උද්ඝෝෂණයෙන් නිසා නීති ප්‍රති දෙපාර්තිමේන්තු උසාාවියයට ඇවිල්ලා අවසානීදී ජොනයක් මේ නඩුවේ. ැක කාරෙක් කැට නැතන් චෝදත එක්වි දියට නම් කරේ. ඉන් පස්සේ රහස් පොලිසිය කිව්ේ ජොනියතාමන් හොයමින් ඉන්න නොවයි කියන කවතාව. එල්ලාරනු සබේ නිරම්තරෙන්ම කිව්වා ජොනිය ඉන්න තැන මේ වර්තමාන ආ්ඩු ඉන්න හැමයිකාමත් දන්නවා ඇත්ත වශයම කරන්නේ ජොනයා අත්තනකොට නොගෙන ඌට කල් මරන්නිට දෙනෙක කියන කාරණි භිචවන ඔබෙදාකින්නට ඇති ඒඒ. ට්පෙත් සමක් නතම් අභ්‍යාචනාධි කරනට ඉල්ලීමක් කරා මේ තමන්ව අත්තඩංගොට නොගන්නයි කියලා නියෝගයක් කරන්නයි කියෙන කාරු. මේ සදහත් නීතුකොදෙස් දීල තියෙන්නේෙ වෙන කවරුවත්නේ ඩියල් දස නැතම් විජ්‍ය දාාසරජ පත්සක කියන පාහරය. delante जीද राජපක්ස केලා කියන්නේ රාජපක්ස පවුले අනිत්‍යවම් වගේම ජාති ආගම විකුණලා තමන්ග බඩගෝස්තරය හදාගන්න एक තරා පාහරේ इतिහාසය පුुराාම කරේ मेරටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විකුණලා තමන්ගේ පවුල පැවැත්ම වෙනුවෙන් හැම කූප්පකු පාඩි පාහරවැඩම්ම කරනෙක් මේ කාලखाන්නේ පාහරයා ජාපන නා්ඩුව කාලෙත් අධිකර නැමුතු වල हिந்தද්දී ප්‍රසිද්ධයම කරේ राජපක්ෂ පවුले रेදियाපුල්‍ලෙපු එක इसම यहांප ආ්ඩුව බලටයනකොට ොදේ ෙහිතුව දීපු ොන්දුව තමයි ඒකාලෙහිටපු ොරුම්ට තක්කඩින්ට මදාාවට දැඩුවන් කරනවයින් කියන කාරණය. හැබැයි විජේදස රජපක්ෂ තමයි, රාජපක්ෂ පවුලෙුම් අත්තඩංගොට ගන්නික පුළුවන්තරම් බ්‍රේක් කරලා විශේෂම මේ මිනිීමරු ගෝටාබේ රාජපක්ෂ අත්තඩංගොට නොගන්න සියලුම වැඩ කටයුතු කරේ. අදත් මේ විජදාස රාජපක්සත් රනිල් වික්‍රම සිංහත් එකුතුලා කරන්නේ ඒ පරණ කුපාඩි වැඩීම තමයි. දිේ සැම ජොනි අත්තරට ගතුයතුයි කියෙන. ගන්දිගටම මතුුණු උද්ගෝෂණය නිසා අවසානිදී මේ ජොනිියයට උපදෙස් දුන්නා අද දවසේ තිලින ගමගේ ඉදිරයේ පැෙනී හිටින්න කියන කාරණය. මිටටෝර්නි සාමාන්‍යෙන් ගෙදර ඉදලාහිංසක මිනිිය පොඩි ප්‍රශ්නකට අරංගියයක් තිරෙන ගමගේලගේ ස්වභාවේ තමයි මූ අල්ලලා දවස් දාහතරකට රිමන් කරන එක. හැබැයි ජොනයාගේ උසාාවයටත්නෙමේ තිලෙන ගමගේගේ අර නඩුකාර බංගලා කියන ගුබ්බෑමට මේ ගුබ්බෑමට ගිහිල්ලා ජොනිिया. ගමගත එක්ක තේබීල හාදුදීලක් අවසානයේද ූත් එක්ක නිති බැදලා ඇපත් අරගෙන තමයි ගෙදරගේ අවසාය මිලියන් දහය බැගෙන් පුද්ගල ඇප දෙකක් මත කිසිම කරදරයකින් තොරව මේ කාල කන්න පාහරයලියට දැම්ම මිත්තෝණී තිලින ගමගේගේ ඉතිහාසි අපි දිගින් දිගටව උපටේලි කර තිින ගමගේ කියල කියන්නේ වෙන කවුරුවක් නෙමෙයි ඔය මහරගම ඉන්න තවත් ගමගේ කෙනෙක් කිඉන්නවා ප්‍රාග් පලාස් සභාවය හිටපු. අන්නේ ගමගේගේ සහෝදරය තමයි තිලිෙන ගමගේ කියල කියන්නේ. තිරෙන ගමගේ කියල කියන්නේෙ නීති විද්‍යාලෙ ඇතුළේ හිටපු නොම්බරේකේ මැරෙ, මොහුට විරුද්ධව නිරන්තරෙන්ම ඒකාලේ නීති විද්‍යාලය ඇතුළේ පැමණිලේ තිබ්බ. සරත්යෙන් සිල්වට මුට්ිල්ල තමයි තිලින ගමගේ අධිරන්න සේවා කොමිෂණක ඇතුළෙෙන් මේ නඩුකාරකමට තල්ල වූනේ. හැබයි මට ඊට ඉස්සර තවත් ඉතිහාසයක්තියනවා. පි කලිුත්කිවා තිලෙන ගමගගේගේ සහෝදරයා පළත් සබාහිටපු ප්‍රදේශය මන්ත්‍රීවරේ පළත් සබවා මන්ත්‍රීවරයෙක්වි දිට මහු දිනේස් ගුණුවර්ධනගේ ඇට ැලීම තමයි කරේ. මහර්ගම ප්‍රදේශයේ බෞතරයක් දන්නවා තිලෙන ගමගේගේ සහෝදරයක්ත් මැරෙක් කියන කාරණෙ. විශේෂෙන්ම ඉඩම් ප්‍රතිසංසරණ කොමිෂන් මේ වැඩකරපු තිලෙන ගමගේ නීනයකු දියයට තමයිහු වැඩරේ ඒක ද ඔහු. විශාල වංචා ප්‍රමාණයකට සබන්ධ වෙලා හිටිය න් පස්සේ මේ කොමිසම ඇතුළට පිස්තෝලය ගැනීමයම් සම්බන්ධයෙන් ඇතිවෝචේ ප්‍රශ්ණ ෙඩි ඔු වැරදරුවෙලා ඔහුඒ කොමිශමෙන්යින් කර ඉන් පස්සේ ඔව ීධ මාධ්‍යාතුනට ටැවිල්ල නැමත වතාාවක් රගගේයට කඩයමින් ඉදිදදිත්තමයි ඔය මහෙස්ත්‍රාත් කමල් ලැබුණ බිටෝනි මහේත්‍රයාාත්වරෙක් වෙලා හිදදී ඒ කාල ආ්ඩුවත් එෙක්ක එකුතුලා ඔබට මත ඇති අලි හොරකමක් මේරටේ ඒක් පිරිසක් කර ගැගේයා එයි එක අලියක් ිටියත් තිලෙන ගමගේගේ ගැදර. තිලෙන ගමගේගබ ලයිසන් නැති අල්ලිය කිදීම නිසා අවසානදේ අල්ිය අත්තලම් ගොට පත් වන. තිලෙන ගමගේ උසාාවය මැගෑරර ඉඳලා. අවසානිදයෝක් ගන්සබා උසාාවයට මේ වගේම හොර පාරෙන් තමයික් බාරවුණ. සාමාන්‍යයෙන් තිලෙන ගමගේ උසාබෙට ඉදිරිපත් නොකර නොකරයිඉදලා හතරෙන් පස්සේ තමයින්න්න අඩු ඇහුව. ඩු අහල අවසානයේද තිලින ගමගේ ඇපතියන්නැතුව ගෙරගිය. මොකද තිලිනා ගමගේ නඩු ඇවේ උගේම ඒ ජාතිම පාහරයාලුවයි. අවසාන උබදන්නව සාමාන්‍යෙන් ඇප නියම කරත් ඇප තැන්පත් නොකර උසායෙන් පිටවෙන්නට බැහැ. හැබැයි තිලන ගමගේ ගෙදරගහිල්ලා පහුවනිද තමයි උසාවියට ඇවිල්ලා ඇපතැම්පත් කරේ. මේ අදාළ මයිස්ත්‍රත්වරයා සම්බන්ධය මේ වෙන විටත් අභ්‍යාච විශෂම අධිරන්න සේවා කොමිෂන් සභ විස්තරක් පැමි නිිලිතියනවා. හැබැයි මේවා ගණන් ගත්තේ නෑ. මගගේ වැඩනැතුව විශාල කාලයක් තැන්තැම් වල රස්්ජාදවබී තමයි හිටේ. අවසානයේතිමුූ නැවත වතාවක් නඩකාරය කරේ පොහොම පැහැදිලිව ආණඩුවේ කූප් කුපාඩි පාදර වැඩටික කරගැන්. පවගේ දවසල තිරන ගමගේ ප්‍රග්සීලී තීන්දු දෙනවයි කියලා සමහරය උදම් අනන්නට පටන්ගත්ත. සත්වාශය මේ සියලුමදේවල්කරිතිල්න ගමගේ කරේ විජයදහස රාජ පක්ස ගහන බෙරපදේටනුවන්. ලි ගමගේ කියල කියන්නේ කු දේස් විර හිතුව විජයදහශ රජපක්සක රෙදියාපපුල්ලන එක පාහරේ විජයදාස රාජපක්ෂගේ ජූනියය කෙනෙක් මිත්‍රෝනි විජයදහශ රාජපක්සකෝ චේම්බරකෑ තුළේ හොම්ද කෙලින්තියාගෙන ප්‍රක්ටිස් හදාගත්තු මිනිෙක් ඉන්නවන ඒ අතිශයම කලාතුරකින් සිද්ධ වෙන කාරණය සාමාන්‍ය විජේදශ රජපක්සෂ තමන්ගාව ඉන්න සියලම දෙෙන තමන්ගේ ඇම්බෙට්ෝ හැටියට තමයි පවිච්චි කරන්න. ැ කිසිම ොල්ලෙකුට කුල්දගෙන් හිටගෙන වචන තර කතා කරන්න කිසිම දවසක මේ විජදාස රාජ පක්ෂ ඉඩ දීලන්නෑ. ඒබගේ හදල කොන්ද කඩන නිවටේ කරපු තිලන ගමගේ මයිස්ත්‍රාත්තුවරේ කරලා ය තනුතුරට දාලා මේ මනකට විජදාස රජ පක්ස තමන් ගදර දම් බෙරේ ගහනකොට තිලන ගම ද ද් පැන. න පලි හග හන්නටනවා හැබේ මේ නැටීමෙන් අමාරුවයටෙන්නේ අපි. මේ වෙනකොටත් එදා ප්‍රහරයෙන් ගුටිකපු සමහර තරුණ තරණියෝ තාමත් රෝහල්වල දුක්විින්දිනවා. තවත් කීපදනේ ජීවිතයෙන් වන්දිගේවවා. ඇයි මේ ජෝනයා මේ විදිට මිනිස්සු ප්‍රකෝප කරලා මේරටේ විශාල ප්‍රශ්නයක් නිර්මාණය කරට ජොනියයට දනුවන් නොකරට. ඒ ප්‍රහරයට රිව නැගේ හිටබු තුන්දහකට අධික පිරිසක් මේ වෙන කොටත් උසා අධිගානය ප්‍රශ්චාද වෙනවා. සමහර මිනිස්සු තාමාම රිමණ එකේ දුක් විඳනවා මිට්වර්නි මෙ මෙහෙම තත්ත්වයක් තුළ තමයි තිලෙන ගමගේට මැිහත්තුලා මේ ට ජොනියයට ඇැත්දන්නන්නේ ිවනි. මේ දි ඇපන්න සීලු පදස් දු න්න ම කි ම ෙක් ම විජදස රජ පක්ස. නිक्ටோනි, ඉතරයේදී විජේදාස රාජ පක්ස, බොහම පැහැදිල්ව තිරින ගමගේ මහදිි කරන වෙනසුරරයක් දක්වා උසස් කරන්න අවශ්‍ය කරන वाපසරිය නිර්මාණය කරමින්න් තියෙනවා කියන කාරණය මේවෙනකොට ඇලියට මන් තියනු. නඩුත් හාහම්දුරන්ගේ බඩුත් තාහාම්දුරන්ගේ කියන කාරණය අ අපට බොහොම පැහැදිලි ෝප්පු කරලා තියනවා. වැඩි දවසක් නැතුව මිනිස්ස සාබියයට ිස්තරහත ිහිල්ලා ජනීියල විතුරු දේශපාලද්ඥන්ට විතුරක්නෙයි නඩුකාරණන්ටත් දඩුවන් කරන දවස වැඩි ඈතක නෝවන බව අපිස් සවියල්ලම දෙෙන දැන්තේරුන් ගතියුතු වෙනවා. මොකද විදයිෙක වවස්ථාදාක අධි කරන බලයතියනය අපිට එමනත මේරට ඉන්න සාමාන්‍ය ජනතාවට. එඒනිසා උසාබියයට අපි මේ බලය දීලතියන්නේ කාලික මේ රටේ දේශපාලත්ඥෝසාහ උසාාව්‍ය නීතිය පාලිනය පැහැදිලි තහවරු නොකරනවනම් රටේ පුරවැැසිෝ හැටියට අපේ ජීවිත පරිත්‍යාගෙන්ක රැකගන්න අපට යුතු මක් තියනවා. මිටතෝර්නි මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්ඒ ගැන දැක්මක්තිබෙන සමාජ දේශපාලන කණ්ඩයමක් සමඟ අපි පෙරමුට මිටෝනි අල්පරතු ජගහනන මතිතු ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.